සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා එක්ස්ප්ලේන් සිනමා අපේ YouTube channel එකට. ඔන්න අද ඔයාලා බලන්න යන්නේ Super Girl Season 2 Episode Number 2 Sinhala Review එක. මතක ඇතිනේ ගිය episode එකේ අවසානයේට උණු දේවල්. ඔන්න අද episode එකත් ගොඩක්ම විශේෂයි. AI කියලා දැනගන්න අද episode එකට යන්න කලින් ඔයා Super Girl series එකේ මුල් episode ටික බලපු නැති කෙනෙක් නම් ඔන්න උඩ වැටෙන card එක click කරලා ඒ episode ටිකත් බලලා අද episode එකත් එක්කත් එකතු වෙන්න. ඒ වගේම ඔයා අපේ channel එකත් එක්ක එකතු වුණු අලුත් කෙනෙක් නම් තාමත් අපේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් එහෙමනම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් අද episode එකට යන්න කලින් බලමු. කලින් episode වල මොනවද උනේ කියලා ඉතාම කෙටි සාරාංශයකින් මේ episode එක පටන් ගද්දී ක්‍රිප්ටෝන් යානයක් පෘථුවියට කඩාගෙන වැටුණා. ඒ යානයේ ඇතුළේ ඉඳලා DEO එක තරුණ පිරිමි කෙනෙක්ව හොයා ගනිද්දී ඔන්න අපි ආදරය කරන සුපිරි වීරයෙක් කාරා බයන්න නැෂනල් සිටියකට ආවා මතක ඇතිනේ. ඉතින් මේ episode එකේ අවසානයේටම ඇලෙක්ස්ගේ තාත්තා පපා හිර කරගෙන ඉන්න කැට්මස් එක පළවෙනිම පාරට පෙන්නවා. ඉතින් මොනව වෙයිද? කැඩ්මස් එක කෝබන්ව තියාගෙන නටන්න හදන නාඩගම මොකද්ද? එතකොට මේ මෙටාලෝ කියන්නේ කවුද? ක්‍රිප්ටෝන් ෂිප් එකකින් පෘථුවියට ආපු මේ තරුණයා කවුද? කැඩ්මස් එක ඉදියට මොනව කරාවිද? අද කතාව එතෙන් සිට. අද එපිසෝඩ් එක පටන් ගන්නේ සුපර් ගර්ල් සහ සුපර්මෑන් එකතු වෙලා නැෂනල් සිටියකේ සිදුවන අපරාධ කීපයක් නවත්තන දර්ශනයකින්. ඒ වුණත් තාම සුපර්මෑන් වගේම ජෝන් අතර තිබ්බ තහනම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. ඔන්න මේ අතරේ කැඩ්මස් වලදී කලින් එපිසෝඩ් එකේදී කෝබන්ට මොනව හරි දෙයක් කරලා එයාව මෙටාලෝ බවට පත් කරපු ඒ ලේඩි සයන්ටිස්ට් කෝබන්ට ආයිත් සිහිය දෙනවා. හැබැයි දැන් මෙතන ඉන්නේ කලින් ඉඳපු කෝබන් නම් නෙමෙයි. දැන් මෙයා සයිබෝග් එකක්. ඒ කියන්නේ කැඩ්මස් කෝබන්ව නවීකරණය කරලා. දැන් මේ ඉන්න කෝබන් කලින්ට වඩා ගොඩක් ශක්තිමත්. දැන් කෝබන්ගේ ඇඟේ අස්ති වෙනුවට තියෙන්නේ ලෝහ වගේම කෝබන්ගේ පපුවේ ක්‍රිප්ටෝන් ශක්ති ප්‍රබවයකුත් තියෙනවා. ඉතින් මේ කැඩ්මස් එකේ ඩොක්ටර් ලෑස්ති වෙන්නේ ඔයාගේ හතුරගෙන් පලිගන්න කියලා කෝබන්ට අවස්ථාවක් දෙන්නයි. ඉතින් කෝබන්ගේ හතුර වෙන කවුරුත් නෙමේ, සුපර් ගර්ල් සහ සුපර්මෑන්. කැඩ්මස් වල අර විදියට වෙද්දී මේ කිසිම දෙයක් නොදන්න DEO එකේ අය මේ වෙනකොට කලින් දවසේ රෑ ක්‍රිප්ටෝන් චිප් එකකින් පෘථුවියට ආපු තරුණයා ගැන තව දේවල් වගේත් දැනගන්න ලැබිලා තියෙනවා. ඒ තමයි මේ කෙනාට තාම සිහිය නැතත් DEO එකේ තියෙන ඉලෙක්ට්‍රික් එනර්ජි එක මෙයාගේ ඇඟ විසින් උරාගෙන එයාගේ සෛලයා විසින්ම අලුත් වැඩියා කරගන්නවා කියලා. ඉතින් මෙයාලා මොන දේ ගැන කතා කරත් ජෝන් වගේම සුපර්මෑන් දෙන්නට දෙන්න තාම තරහෙන් ඉන්නේ. ඒ වගේම ඔන්න අද තමයි කාර රිපෝර්ටර් කෙනෙක් විදියට වැඩට යන පළවෙනි දවස. අරනම් ගොඩක් සතුටින් ඉන්නේ. කැට් කාරට එයාගේ අලුත් බොස් මිස්ටර් ස්නැපර්වත් මෙතනදී අඳුන්වලා දෙනවා. ඉතින් දැන් ඉඳලා රිපෝර්ටර් කෙනෙක් විදියට කාර වැඩ කරන්න ඉන්නේ මෙයාගේ යටතේ. ඒත් මේ ස්නැපර් කාරව නම් තම සතේකටවත් ගණන් ගන්නේ නැහැ. අඩුම කාරගේ දිහා හැරිලවත් බලන්නේ නැහැ. ඒ වගේම කාරගේ ගෙදරදී කාරව මුණගැහෙන ක්ලාක් කාරට කියනවා ආයිත්‍යයට මෙට්‍රොපොලිස් නගරයට යන්න සිද්ධ වෙනවා කියලා. ඒකට නම් කාරට ගොඩක් අවුල් යනවා. ඉතින් ටීවී එකේ නාදුනට පුද්ගලයෙක් පාලමකින් පනින්න උත්සාහ කරනවා කියලා නිවුස් එකක් යනවා දැකලා මෙයාලා තීරණය කරනවා අවසාන වතාවට ටීම් එකක් විදියට මේ වැඩේ ගැන බලන්න. හැබැයි ඉතින් මේ පාලමුඩට ගියාම තමයි කාරටයි ක්ලාක්ටයි දකින්න ලැබෙන්නේ මේ ඉන්න වෙන කවුරුත් නෙමෙයි, කෝබන් කියලා. එකපාරටම කෝබන් මේ දෙන්නට පහර දෙන්න පටන් ගන්නවා. දැන් කලින්ට වඩා කෝබන් ගොඩක්ම ශක්තිමත්. වගේම කෝබන්ගේ පපුවෙන් එන ක්‍රිප්ටොනයිට් කිරණ නිසා කාරටයි ක්ලාක්ටයි වැඩේ තවත් අමාරු වෙනවා. කෝබන් ක්ලාක්ටත් පහර දීලා කාරම් මරන්න යද්දී සුපර්මෑන් ක්ලාක් සමත් වෙනවා. කෝබන්ට ඈතට විසිවෙන ලොකු පහරක් දීලා දැනට කෝබන්ගෙන් ගැලවිලා කාරත් පැන ගන්න. මේ දෙන්න කෙලින්ම එන්නේ DEO එකට. අපු ගමම ක්ලාක් ජෝන්ගෙන් ආන්නේ ක්‍රිප්ටොනයිට් පාවිච්චි කරන්න පුළුවන් DEO එකට විතරක් නම් කොහොමද ඒවා වෙන කෙනෙකුගේ අතට ගියේ කියලා. දැන් තමයි ජෝන් කියන්නේ මීට මාස 4කට කලින් DEO එකට අයත් නැවබඩු තොගයක් අතුරුදහන් වෙලා තියෙනවා. එතන ක්‍රිප්ටොනයිටුත් තිබිලා තියෙනවා. දැන් මේ අතුරුදහන් වීම වලට ප්‍රවාහන සේවකින් සම්බන්ධ නැහැ. ඒ කියන්නේ DEO එක ඇතුලේ කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ. ඉතින් මේ කතාබහ දුරදිග ගිහින් සුපර්මෑනුයි මාෂන් මෑන් හන්ටර් මරා ගන්න ඔන්න මෙන්න තියෙද්දිම එකපාරටම
තම කැඩ්මස් මුළු නැෂනල් සිටි එකේම ස්ක්‍රීන් හැක් කරලා ප්‍රකාශයක් සිදු කරනවා. ප්‍රකාශයක් මත් නෙමෙයි සරලවම කැඩ්මස් එලිපිටම යුද්ධ ප්‍රකාශ කරනවා සුපර්මෑන් සුපර්ගර්ල්ට විරුද්ධව සහ ඒ අයත් එක්ක එකතු වෙලා වැඩ කරන අයටත් විරුද්ධව නැෂනල් සිටි නගර වාසියනි වීරයන්ගේ පෙනුමෙන් අපි අතරට ආව ඒ අය ඇත්තටම අපිව ආරක්ෂා කරනවද දෙවියන් කොච්චර කාලයක් මිනිස්සුන්ට සේවය කරයිද ඒ අය වීරයන්ගේ පෙනුමෙන් අපි අපේම ආරක්ෂා කරන්න ආපු හතුරු විතරයි එහලට බෑ තමත් අපිව නවත්තන්න අපි තමයි මිනිස්සු කියන්නේ බලවත් ජාතියක් කියලා ලෝකයටම ඔප්පු කරන්න හදන විද්‍යාඥයෝ අපි තමයි කැඩ්මස් මේ විදිහට කැඩ්මස් එලිපිටම යුද්ධ ඉල්ලද්දී තවදුරටත් රණ්ඩු කරන එක නවත්තන ජෝන් සහ ක්ලාක් වින්ට බාර දෙනවා ක්‍රිප්ටෝයින් වලින් හානි නොවන්න සුපර්මෑන්ද සහ සුපර්ගර්ල්ට ආම දෙකක් හදන්න ඒ වගේම හතුරන් විදිහට ඉඳපු සුපර්මෑන් සහ මාෂන් මෑන්ලන්ට මිතුරන් බවටත් පත් වෙනවා ඉතින් මේ කරදර අස්සේ කාර වැඩට ගියාම කාරගේ අලුත් බොස් ස්නැප කාරව කිසිම පුදුසුකමක් නැහැ රිපෝටර් කෙනෙක් වෙන්න කියලා කාරව බල්ලෙක් තරම්වත් ගණන් ගන්නේ නැතුව රස්සාවෙන් පන්නනවා කාර හැමදාම වගේ අඬාගෙන කැට් ගාවට ඇවිල්ලා එයාට උදව් කරන්න කියලා කියනවා ඒත් ඒක ප්‍රතික්ෂේප කරන කැට් කියන්නේ කාරා ඔයා වෙනුවෙන් තනියම නැගිටින්න ඔයා කවුද කියලා ඔයාම ඔප්පු කරලා පෙන්නන්න දැන් තමයි කැට් එලි කරන්නේ එයා ටික කාලයකට කැට්කු කම්පැනි එකෙන් ඉන් වෙලා නැෂනල් සිටි එකෙන් යනවා කියලා මේක අහලා දුකටම කාලට ඇදෙනවා ඒ වගේම කැට්ටත් ඉතින් පිටතට කොච්චර නපුරු වුණත් කැට් කාරර තමන්ගෙම දුවෙක්ට වගේ ආදරෙයි ඒ නිසාම තමයි කැට් කාරරට කියන්නේ තමන් වෙනුවෙන් නැගිටින්න කියලා ඉතින් ඊළඟ එපිසෝඩ් වලදී අපිට කට් බබලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ ඉතින් ඊළඟ කැට් තමයි අපේ ජේම්ස් මේ අතරතුර කැඩ්මස් යාළගේ ඊළඟ පියවරට ලැහැස්ති වෙනවා ඒ වගේම යාළගේ තවත් කෙනෙක්ව මෙටාලෝ කෙනෙක් කරන්නත් ලැහැස්ති කරවනවා ඒ වගේම සුපර්මෑන් සහ ජෝන් සමත් වෙන ආක්ටික් වල තියෙන සුපර්මෑන්ගේ බලකොටුව අරහා දැනගන්න කැඩ්මස් මෙටාලෝව නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ පෘථිවිය ශක්තිමත්ම ලෝහයක් වන ක්‍රොමීතියම් කියලා අපි බලමු ඉස්සරහට ජෝන් මොනව කරයිද කියලා. ආරනම් පෞගිය පැකිපේ උණු දේවල් එක්ක ටිකක් අවුලෙන් ඉන්නේ. ඒ අස කාර ඇලෙක්ස්ට යෝජනා කරනවා එයත් ක්ලාක් එක්කම මෙට්‍රොපොලිස් වලට ගියා නම් ගොඩක් හොඳයි නේද කියලා. එතකොට ඇලෙක්ස්ට වගේම හේන්ෂෝරත් කාරගෙන අමුතුවෙන් වද වෙන්නත් උඹනා නැහැ නේද කියලා මේක අහපු ඇලෙක්ස්ට නම් ගොඩක් දුක හිතෙනවා. මොකද ඇලෙක්ස් DEO එකට පවා බැඳුනේ කාරව ආරක්ෂා කරන්න. ඒ වගේම ඇලෙක්ස් කාරට ගොඩක් ආදරෙයි. කලින් සුපර්මෑන් සහ ජෝන් දැනගත්තන කැඩ්මස් එක කෝබන්ව හදලා තියෙන්නේ ප්‍රොමීතියස් ලෝහය යොදාගෙන කියලා ඉතින් ඒ හරහා වින්ට පුළුවන් වෙනවා ඒ කාර්මික ප්‍රදේශයක මේ වෙනකොට ප්‍රොමීතියම් රේඩියම් මට්ටමක් පෙන්වනවා කියලා ඒ නිසා කෝබන් එතන ඉන්නවා කියන අනුමානය ක්ලාකුයි කාරයි කෝබන්ව හොයාගෙන යනවා තාමත් වින්ට ක්‍රිප්ටොනයිට් වලට විරුද්ධව වැඩ කරන ආමේක සම්පූර්ණ කරගන්න පුළුවන් වෙලා නැහැ ඒ නිසා සටනක තාමත් වාසිය තියෙන්නේ කෝබන් පැත්තට හිතුවා වගේම ක්ලාක් සහ කාරට කෝබන්ව හොයාගන්න පුළුවන් වෙනවා ඒත් කෝබන් මේ දෙන්නගෙන් මේ දැන් මෙට්‍රොපොලිස් වල කවුද ඉන්නේ කවුද මෙට්‍රොපොලිස් ආරක්ෂා කරන්න කියලා අහද්දී දැන් තමයි අපිට පෙන්නන්නේ කැඩ්මස් ලෑස්ති කරපු අනිත් මෙටාලෝ මෙට්‍රොපොලිස් නගරයට ඇවිල්ලා මෙට්‍රොපොලිස් වලට පහර දෙන්න පටන් අරගෙන කෝමෙන්ගේ කතාවෙන් ඇලර්ට් වුණු කාරයි ක්ලාකුයි තේරුම් ගන්නවා මෙට්‍රොපොලිස් වල මොකක් හරි කරදරයක් ඇති වෙලා ඇති කියලා මේ දෙන්නම කෝබන්ව අතහැරලා මෙට්‍රොපොලිස් වලට පිටත් වෙනවා ඒත් මෙයාලා ප්‍රමාද වැඩි මෙයාලා මෙට්‍රොපොලිස් වලට එනකොටත් අර අනිත් මෙටාලෝ මෙට්‍රොපොලිස් වල පාර දීලා පැනගෙනත් ඉවරයි මේ නිසා ක්ලාක්ට තේරුම් යනවා එයා එයාගේ නගරයෙන් ඈත් වෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා මේ අතරේ වින් ක්‍රිප්ටොනයිට් වලින් ආරක්ෂා වෙන්න පුළුවන් විදිහේ ඒ ආමේක තාමත් සම්පූර්ණ කරන ගමනුයි ඉන්නේ මෙන්න මේ වෙලාවේදී ඇලෙක්ස්ට වගේම වින්ටත් ඒක දෙයක් ක්ලික් වෙනවා ඇත්තනම කැට්මස් වල කවුරු වුණත් DEO එකේ ඉන්න කෙනෙක්ම තමයි කැඩ්මස් වලට DEO එකේ තිබ්බ ක්‍රිප්ටොනයිට් ගෙනihin දීලා තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රිප්ටොනයිට් හොරගම් කරපු කෙනා. කවුරු වුණත් එයාගේ ඇඟේ සහ එයා අල්ලපු අනිත් තැන්වල ක්‍රිප්ටොනයිට් වල විකිරණශීලී දේවල් ගෑවිලා තියෙනවා.
එනියා ඇලෙක්ස්ට පුළුවන් වෙනවා පිළිගින ශීලීත්වය මනින උපකරණයක් කරා DEO එකේ වැඩ කරන අයගේ ලොකර් රූම් එකට ඇවිල්ලා එතන ස්කෑන් කරලා හරියටම ක්‍රිප්ටොනයිට් විකිරණ පෙන්වන එක ලොකර් එකක් හොයා ගන්න. ඉතින් මේ ලොකර් එකේ අයිතිකාරයාට DEO එක ඇතුළේදී ක්‍රිප්ටොනයිට් සම්බන්ධව රාජකාරී පැවරිලා නැහැ. ඒත් මෙයාගේ ලොකර් එකේ ක්‍රිප්ටොනයිට් විකිරණ තියෙනවා. ඒ කියන්නේ මෙයා තමයි කැඩ්මස් වලට වැඩ කරන DEO එක ඇතුළේ ඉන්න ද්‍රෝහියා. ඉතින් ඇලෙක්ස් මෙයාට ක්‍රිප්ටොනයිට් ටිකක් ගෙනියන්න තියෙනවා කියලා ඒක කරන්න එන්න. ඒ ලොගුලකට පව කර ගන්නවා. ඉතින් ඇලෙක්ස් මේ ද්‍රෝහියාව අල්ලගද්දී වින් බොරු කරගන්න බැරි වුණු නිසා කාරත් ඇලර්ට් වෙනවා ඇලෙක්ස් මොකක්ම හරි භයානක වැඩකට තනියම ගිහින් තියෙනවා කියලා. ඉතින් ඇලෙක්ස් DEO එකේ ද්‍රෝහියාව අල්ලගත්තත් මෙතනට කඩාපාත් වෙන කැට්මස් එකේ අය DEO එකේ ඔත්තුකාරයවත් මරලා දාලා ඇලෙක්ස්වත් අල්ලගන්නවා. කැඩ්මස් එක ඇලිස්ටත් එයාලත් එක්ක එකතු වෙන්න යෝජනා කරත් ඇලිස් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා කැඩ්මස් ප්‍රධානියා ඇලෙක්ස්ව මරන්න කියලා මෙතනින් යද්දී අන්තිමේදී ඇලිස් ලොකු ගේමක් දීලා මෙයාලගෙන් පණින්න ට්‍රයි කරනවා. අවසාන මොහොතේ කාරත් මෙතනට ආපු නිසා මෙදෙන්නට පුළුවන් වෙනවා මෙතන හිටපු සේරම කැඩ්මස් සෝල්ජර්ස්ලව ඩවුන් දාන්න. ඉතින් කාරත් කලින් වතාවේ ඇලෙක්ස් එක්ක වුණු සංවාදයට ඇලෙක්ස්ගෙන් සමාව ඉල්ලලා ආයෙත් එකතු වෙද්දී කාරට හොඳ අදහසක් එනවා කැට්මස් එකෙන් එව වූ මේ මෙටාලෝල දෙන්නව පරද්දන්න. මේ වෙනකොට වින් ක්‍රිප්ටොනයිට් වලින් ආරක්ෂා වෙන්න පුළුවන් ආම දෙකක් හදලා ඉවරයි. ඒ වගේම මේ වෙනකොට කැට්මස් හිතාගෙන ඉන්නේ කාරසාක්ලක් එයාලගේ නගර වෙනුවෙන් වෙන වෙනම බෙදිලා තනියම සටන් කරනවා කියලා. ඒ නිසා මේ සැරේ කාරයි ක්ලාකු තීරණය කරනවා තනි තනියම නගරය වෙනුවෙන් සටන් කරන්නේ නැතුව තමන්ට උදව් කරන්න කට්ටිය තෝර ගන්න. ඉතින් හිතුවා වගේම කාරසාක්ලක් එයාලගේ නගරවලදී මේ මෙටාලෝල ඩබලත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. වින්ගේ ආම එක නිසා සටන සාධාරණ විද්දී සටන ඉගටම කන්ටිනියු වෙලා සටනේ අමාරුම කොටසේදී රාගේ උදව්වට ජෝන් එනවා. වගේම කලින් සටන් වලදී නෝන්ගෙන් ඇලෙක්ස් ගත්තු ආම එකක් දාගෙන ඇලෙක්ස් කාරට උදව් කරනවා. හැමදාම වගේ එකමුතු බව දිනන නිසා මෙටාලෝල දෙන්න පරදිනවා. සුපර්ම විදියට සුපර්මෑන් සහ සුපර්ගර්ල් දිනද්දී ඔන්න මේ දෙවැනි සීසන් එකට කාරට ලොකු සතුරෙක්ව හම්බ වුණා. සරලවම කිව්වොත් ප්‍රබල සතුරෙක්ව හම්බ වුණා. මේ වෙන කවුරුත් නෙමේ, කැට්මස්. අපි ඉදිරියට බලමු මේ කැට්මස් එකේ හිර වෙලා ඉන්න ඇලෙක්ස්ගේ තාත්තව හොයාගන්න මේ කට්ටියට පුළුවන් වේවිද කියලා. කොහොම නමුත් කැට් නගරින් යන නිසා කාර සුපර්ගර්ල් විදියට ගිහිල්ලා ඇට සමුදෙනවා. ඒ වගේම ජේම්ස් කැට්කෝ එකේ අලුත් බොස් විදියට පත් වෙනවා. අවසානයේට ජෝන් පෘථුවේ තියෙන ක්‍රිප්ටොනයිට් සියල්ලම ක්ලාක්ට බාර දෙනකොට ක්ලාක් නැත්තම් සුපර්මෑනුත් මෙට්‍රොපොලිස් බලා පිටත් වෙනවා. අද එපිසෝඩ් එකේ අවසානයට කාර අර ක්‍රිප්ටෝන් චිප් එකෙන් පෘථුවියට ආපු කෙනා දිහා බලාගෙන ඉඳිද්දී ඔන්න එකපාරටම ඒ කෙනාට සිහිය ඇවිල්ලා මෙයා කාරගේ බෙල්ලෙන්ම අල්ල ගන්නවා. ඔන්න ඒත් එක්කම අද එපිසෝඩ් එකත් ඉවර වෙනවා. එහෙමනම් ඉතින් කවුද මේ ක්‍රිප්ටෝන් චිප් එකකින් පෘථුවියට ආපු මේ පුද්ගලයා දැනගන්න සුපර්ගර්ල් සීසන් 2 එපිසෝඩ් නම්බර් 3 වලින්. හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමු ගන්නවා. තමත්වා එක්ස්ප්ලේන් සිනමා අපේ YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් නොකරපු කෙනෙක් නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් හැමෝන්ටම සුබ දවසක්. Go.